විවාහය හින්දා අම්මව ඇරලවලා පහෝදා යන්න හිතන් ආපු මියුරුට දින කිහිපයක්ම මිනේලිගේ ගෙදර ඉන්න සිද්ධ වුණේ මිනේලිගේ අම්මගේ පෙරත්තේ හින්දා. කොහොමත් මියුරුගේ හිතේ තිබුණු කාන්සිය විවාහේ වැඩකටයුතුත් වලට මුහුවීමෙන් නැති වෙලා ගියා. පුතා, අනේ තරහ නැතුව නංගියෙක් ගිහින් අර මල්ටික අරන් එන්න පුළුවන්ද? මියුරුගේ අම්මා අසුන්තයි මානෙලුයි කතා වෙච්ච විදිහටම මානෙල් ඇවිත් මියුරුගෙන් නැහුවා. මියුරුගේ අකමැත්තක් නැහැ මිනේලියෙක් කියන්න. ඒත් ඔහු තාමත් බයයි සුහස්නගේ ආදරේ හින්දා ඔහු විඳ දුක ආයෙමත් විඳින්න වෙයි කියලා. කමක් නැහැ ආන්ටි, මං ගිහින් එන්න. මියුරු එහෙම කියලා බැලුවේ අම්මා දිහා. අසුන්තයි යන්න කියලා ඇස් දෙක වැහැලා හිනා වුණා. මියුරු ඉස්සරහ දොර ඇරලා මිනේලිට නගින්න ඉඩ දුන්නා. දෙන්න වාහනේට නැකලා යනවා දකිද්දි මානෙලුත් අසුන්තත් හිත්වලින් ගොඩක් සතුටු වුණා. දෙන්න යාළුවෙයිද මානෙල්? අසුන්ත මානෙල්ට කිට්ටුනේ එහෙම හකින. දෙන්නට ඕන වුණෙත් කොහොම හරි මියුරුවයි මිනේලිවයි එකතු කරන්න. අපේ කොල්ල තමා වැඩේ. අර ගෑණි මත්තෙම නැහි නැහි ඉන්නවා හරියට ආදරේ කරපු ගෑණි වගේ මෙයාට. අසුන්ත පිච්චෙන හදවතින් යුතුව කිව්වේ හූල්ල හූල්ල. ඒකනම් ඇත්ත. මියුරු මේ පිච්චි පිච්චි දුක් විඳින්නේ බොරුවටනේ. මානෙලු තැගේ කතාවට එකතු වෙමින් කිව්වා. ජීවිතේ සමහර තීරණ අපිට වරදින්න පුළුවන්. වැරදුනා කියලා එතනම නතර වෙන්න ගියොත් අපිත් එක්ක ඉන්න අයත් අපි ගැනම හිතන අයත් අපිත් එක්කම විඳවනවා එකම තැන නතර වෙලා. සුහස්න මියුරුගේ ජීවිතේ අඳුරු අතීතේ. ඒ දැන් ඔහු තමුන්ගේ අනාගතේ එළිය කරගන්න ඕනේ කියන තැනයි අසුන්ත ඉන්නේ. මියුරුයි මිනේලි දෙන්නව කොහොම හරි සැලසුම් කරලා නුවර ගමනට පිටත් කරන්නත් මානෙලුයි අසුන්තයි උත්සාහ කෙරුවේ මේකයි. මියුරුගේ හිතේ කොහොම හරි මිනේලි ගැන අදහසක් ඇති වෙනවා දකින්නයි මේ අම්මලා දෙන්නටම උවමනාව තිබුණේ. හැබැයි ඒ දෙන්නම නොදන්න එකම දේ නම් මේ වෙද්දිත් මියුරුගේ හිතේ මිනේලි ගැන සියුම් හැඟීමක් ඇති වෙලා තියෙනවා කියන එකයි. වෙඩින් එකේ සැරසිලි වලට තව රෝසමල් වගේකුයි කානේෂන් වගේකුයි මදි වෙච්ච හින්දා සැරසිලි කරන කෙනා නුවර යන ගමන් ඒ ටික අරන් දීලාම යන්නම් කියපු හින්දත් මානෙල් ඉක්මනින් මේ ටික අරන් එන්න මේ දෙන්නව පිටත් කෙරුවේ. අවශ්‍ය නැති ගමනකට දෙන්නව යැව්වේ ඇත්තටම මේ ගමන දෙන්නගෙම ජීවිතවල වෙනසක් කරાવી කියන හැඟීමෙන් යුතුවයි. දෙසැම්බර් ජනවාරි මාසවලදී සුන්දර නුවර පළාතම සීතලකින් වෙලා ගන්නේ එහි එන ආගන්තුකයින්ට එහි සීතල විඳ ගන්න අපහසු කරවමින්. බැලූ බැලූ අත ලස්සන මලින් බරවෙච්ච ප්‍රිය දසුනක් මෙතට ගෙනාවේ සැනසිල්ලක්. ඒ මදිවට වාහනේ ඇතුළත් පුදුම සීතලක්. මිනේලි අත් දෙක අරන් අත් ගොබට තද කරගෙන සීතල දරා ගන්න ව්‍යර්ථ ප්‍රයත්නයක නියලුණා. වාහනේ එළවෙන ගමන් මියුරු ඇදිහා යාන්තමට වගේ හැරිලා බැලුවේ සියුම් අන්දහාසයක් එක්ක. සීතලයිද? ඔහු හිස ඇල කරලා ඇදිහා බලලා ඇහුවා. ටිකක්. ඇය හිස වෙනුවේ ලැජ්ජාවෙන් වගේ. ඉන්න මං ඒසී එක වහන්න. එහෙම කියපු මියුරු ඒසී එක වහන්න ගියා. එපායේ අයියට දාඩියයිනේ. මිනේලි කිව්වේ ඒසී එක දාගෙනම ඇවිත් මෙච්චර සීතලක් තිබිලත් මියුරුගේ නළල පුරාම රැඳිලා තිබිච්ච දාබිඳු දැකලා ඒ දිහා බලමින්. මට ඉතින් ඒසී තිබුණත් නැතත් ටිකක් දාඩිය දානවා නංගි. මට දාඩිය කියලා ඒසී එක දාගෙන ගිහින් අන්තිමට මඩ වෙන්නේ ඔයාව ගෙහි ගෙහි අරන් යන්න. ඊට වඩා ලේසි මේ විදිහට දාඩිය දාගෙන යන එක. මියුරු කිව්වේ හිනා වෙවි. ඒ හිනාවට කෙල්ලට හරි ලෝභ හිතුණා. අනේ ආදරේ හිතුණා දෙයියනේ. මිනේලිට හිතුණේ එහෙම. දැන් නම් මේ හිත ඔහු ගැන හිතන්න අරන් වගේ. ඒත් ඔහු මිනේලි දන්නවා මියුරු වෙනස් කරන එක ලේසි දෙයක් නෙමෙයි කියලා. මොකද ඔහු සුහස්නට ආදරේ කරපු විදිහ ගැන ඇය අහලා තිබුණා. ඉතින් ඒ වගේ හිතක තවත් ආදරේකට ඉඩක් තියෙයි කියලා විශ්වාසයක් තියාගන්න මිනේලි මැලි වුණා. ඒත් දැන් ඔහුව නැතිව බැරිසේම මේ හිත ආදරේ කරන්න අරන්. මොනවාද කල්පනා කරන්නේ? මියුරුගේ හඬින් මිනේලි පියවි සිහියට ආවා. මොකත් නැහැ අයියේ. ඇය හිනාවේදි මියුරු ඇය දිහා බලන් හිටිය අමුතුම විදිහකට. ඇයටත් පුදුමයි ඒ බැල්ම දැකලා. ඔය නලදත හින්ද නංගිගේ හිනාව හරි ලස්සනයි. එකපාරටම මියුරු එහෙම කියද්දී මිනේලි විස්මිත දෑසින් ඔහු දිහා බලාගෙන හිටියා. අනේ මම වැරදි දෙයක් කිව්වද? මියුරු ඇගේ මුවින් වචනයක්වත් පිට නොවිච්ච තැන ආයමත් ඇහුවා. අනේ එහෙම දෙයක් නෑ අයියේ. මට අයියා එහෙම කිව්වම මොකද්ද වගේ වුණා. මිනේලි හිනා වෙලා කිව්වේ ලදරියක් වගේ. ඒ පාර මියුරුත් හිනා වෙනවා. ඇයි අයියා හිනා වෙන්නේ? හිනා යන්නේ නැද්ද ඉතින්? කැම්පස් කෙල්ලෙක් පොඩි කෙල්ලෙක් වගේ මූඩ් ගහද්දි.
අනේම නෑ අයියා, අයියා එක ඉතින් විහිළු කරලා නෑනේ. අනික අයියාගේ කටින් ඔහොම දෙයක් ඇහුවම වෙනස්. ඒකයි වෙනස්. මොකද්ද වෙනස්? මියුරුත් මේ කාලෙකට පස්සේ කෙනෙත් එක්ක පැටලි පැටලි කතාවට යනවාමයි. ඔහුටත් ඕන වුණේ ඇයත් එක්ක කතා කර කර ඉන්න. නෑ ඉතින් කෙල්ලට දැන් ඔහුට මුකුත් කියන්න හිතෙන්නේ නැහැ. පුංචි වචනකින් හරි ඒ හිත බිඳිලා මේ හිනාව නැති වෙයි කියලා මිනෙලිට දුක හිතුණා. හරි හරි, ඒකට කමක් නැහැ. අර අතන තේ කඩය බොමුද ප්ලේන්ටියා? මියුරු ඈතින් දුටුව පොල් අත සෙවිලි කරපු පුංචි කඩයක් පෙන්නලා ඇගෙන් ඇහුවා. බොමු අයියේ, දෙන්නම වාහනේ නවත්තලා බැහැලා ආවේ එකටම. දෙන්න ඈතින් එද්දි බලාගෙන ඉන්න තරම් ආකර්ෂණීය වුණා. දෙපැත්තට වෙලා ලන් වෙවි ලන් නොවි එන මේ තුරුණු යුවළ දිහා කඩේ හිටපු අය බලන් හිටියේ ආසාවෙන්. පොරොටි කමුද? දෙන්නගෙම කටින් එහෙම පිට වුණේ රත් වෙච්ච කළු ගලක් මත පිච්චෙන පොල් රොටියේ සුවඳ දැනිලා. ඒ පාර දෙන්නටම ආයෙත් හිනා. කෙල්ල කටට අතක් තියාගත්තේ හිනාව වහගෙන. දෙන්නම එකට කිව්වා. කඩේ නැන්ද කිව්වේ ලයන්විත බැල්මක් ඔවුන් දිහාට හෙළමින්. ආදරේ කරන අය ඔහොම තමයි ඉන්න ඕනේ. කඩේ නැන්ද ආයෙම කිව්වේ ජෝඩුව දිහා බලලා. දැන් ඉතින් තව මොනවා කියන්නද? දෙන්නව දකිද්දි කාටත් ඔය ටික හිතෙන එක කොහොම නවත්තන්නද? දෙන්නම ඇගේ වදන් වලට ප්‍රතිඋත්තර නොදී හිනාවක් විතරක් මූණේ තියාගෙන පැත්තකින් තිබිච්ච ගල් බැම්මෙන් වාඩි වුණේ ඇගේ ගෑවෙන නොගෑවෙන තරම් කිට්ටුවෙන්. ඔව්. මිනේලි කෑ ගැහුවේ බිමට නැමිලා. අනේ අයි කූඩැල්ලෙක්. මිනේලි හිටියේ ඔහුගේ දෙවුර මත අත් දෙක තියාගෙන ඒ වත්තට බර වෙලා වියවුලෙන්. හරි හන්නම් ඉන්න. ඔහොම ඉන්න මං අරන් දාන්න. මියුරු බිමට පාත් වෙලා ඇගේ කකුල කෙලිලා හිටපු කූඩැල්ලව ගලවලා අයින් කෙරුවා. ඔව්. මිනේලිගේ හැකෙන් කඳුලක් පැන්නේ ඉබේටම. හරි හරි අඬන්න එපා, මං ඌ අයින් කෙරුවා. මියුරු කිව්වේ ඇගේ මුණ දෝතින්ම අල්ලගෙන. පොතේ ආ මේ දෙහි ලෙල්ල තුලන්න කියලා කඩේ නැඳ මියුරුගේ අතට දෙහි බෑයක් දුන්නා. මියුරු හරි ආදරෙන් ඒක අරන් ඇගේ කකුලේ ගෑවා. මිනේලි ඔහු දිහා බලාගෙන හිටියේ පුදුම ආදරයකින්. අනේ මට දෙනවා නම් ඔය ආදරේ. මිනේලි හිතුවේ උතුරලා යන ආදරයකින් ඔහු දිහා බලන් ඉන්න ගමන්. මේ පැතිවල ඉතින් ඔය කූඩැල්ලෙම ඉන්නවනේ, එල්ලෙනවා දන්නෙම නැතුව. මියුරු කිව්වේ විහිළුවට වගේ. අනේවා විහිළු කරනවා අයියේ. දෙන්න එතනින් උණු මිරිසක් එක උණු උණු පොල් රොටිත් කාලා රසම රස ඉඟුරු ප්ලේටියකුත් බීලා යන්න ගියේ මල් ටික ගන්න එක පිම්මෙමයි. ටික දුරක් යනකල් දෙන්නගේම කතාවක් තිබුණ නැහැ. කතා කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරි වුණා දෙන්නටම. දැන් දෙන්නගේම හිත් ටික ටික දෙන්නට ලං වෙලා. ඒත් ඒ ආදරෙන් ලං වෙන්නවත් ඒ ආදරේ කියා ගන්නවත් දෙන්නටම පුළුවන් කමක් තිබුණ නැහැ. මල් ටික ගන්න තැනට ලං වෙද්දී හොඳටම හවස් වෙලා තිබුණා. මියුරුයි මිනේලි වාහනෙන් බැහැලා ගිහින් මල් ටික අරගත්තේ හරි පරිස්සමට. නංගිගේ වෙඩින්නේ කරත් අපෙන් තමයි මල් ඕන්න. මල් අලවි සැලේ හිටපු තරුණිය කිව්වේ කෙල්ලයි කොල්ලයි දිහා මනමාන බැල්මක් හෙලමින්. ඒක කවද වෙයිද දන්නේ නැහැ ඉතින්. මිනේලි කිව්වේ ලැජ්ජාවෙන් ඇස් දෙක බිමට බර කරගෙන. මියුරු ඇයට දිහාට හැරුණෙත් මිනේලි ඔහු දිහාට හැරුණෙත් එකටම වගේ. දෙන්නගේ මැස් එකට යාවුනේ නිවේශයේදී. දෛවයේ හුරු පුරුද්දක් ඕවතෝ මං බැඳුනේ උඹට මේ ලෙසින්. තවමත් නොපිරුව ලෙසින් අපි ආතරෙන් හමුවෙමු සැනසෙන්න යලි යලිත්. මල් ටිකත් අරන් නුවර ඉඳලා ආපු ගමනේ නිමාවට ආසන්න වෙද්දිම දෙන්නම හිතා ගන්න බැරි තරම් හිතවලට ලං වෙලා ඉවරයි. මං අද ගෙදර යන්න කියලා හිතුවේ. එන අතරමඟ මියුරු හිමීට කිව්වේ ඈත බලාගෙන. නමුත් තවමත් මියුරුවත් මිනේලිවත් දෙන්නගේ හිතවල තියෙන දේ තාම මුවින් කියලා නැහැ. මිනේලි හැරුණේ සීරුවට ඇස් දෙක පුංචි කරලා. ඇයියේ හදිස්සිය අයියේ? මිනේලි හිමින් නැහුවා. එහෙම හදිස්සියක්ම නෙමෙයි නංගි, ඔෆිස් එකේ තව වැඩකුයි තියෙනවා ඉවර කරගන්න. මියුරු එහෙම කියන අතර කෙල්ල දිහා ටිකක් හැරිලා බැලුවා. ඇය වීදුරුවෙන් එපිට බලාගෙන සුසුම් හෙලන අයුරු ඔහු දැක්කේ ඒ අතරේ. වෙඩින් එකට එන්නම් කොමං? මියුරු ආයෙමත් කිව්වා. ඇය හැරුණේ ගැස්සිලා. කාගෙද? ඒ වචනවල තිබුණේ චකිතයක්. කාගෙද අහන්නේ? අක්කගේ. දැන් වඳින්නේ අක්කනේ? මියුරු කෙල්ලව වටේ අරිනවා. ඒ හිත ඔහුගේ වචනවලින් දැවෙනවා කියලා ඔහුට නොතේරෙනවා නෙමෙයි. ඒත් සුහස් නගේ තමාගේ නීත්‍යානුකූල අයිතිය නිමා කරගන්නම ඕනේ. ඒක වෙනකන් ඇයට තමුන්ගේ කැමැත්ත දෙන්න විදිහක් නැහැ. ඔහු එහෙම කියපු හින්දා මිනේලි සැනසුම් සුසුමක් හෙළුවා.
මං අයියගෙන් දෙයක් අහන්නද? මොනාද? අයියායේ කාටවත් ආදරය කරන්න නැතුව ඔහොම ඉන්න එකේ නාන්ටි දුක් විඳිනව නේද? මිනේලි ඔය ටික කියද්දි වාහනේ ඇවිත් ගේගාව නතර වුණා විතරයි. දෙන්නට දෙන්න තප්පර කීපයකට ඇස් වලින් යාවුනා වගේ. ඒත් වාහනේ ළඟට ආපු අසුන්ත හින්දා දෙන්නගේ දැහන බිඳුණා. අම්මටත් යාන්තමට වගේ දෙන්නගේ නිහඬ ආදරේ වැටහුණා ඒ ඇහිල්ලට. ඇයට දැනුනේ මහත් අස්වැසිල්ලක්. ඉන්න දුව මං මල් ටික තියලෙන්නම් කියපු අසුන්ත මිනේලිවත් මියුරුවත් එතනම තනි කරලා ආපහු යන්න ගියා. හරි ආන්ටි මම මේ ටික ගේන්න කියපු මිනේලි අනෙක් ඉතිරිව තිබිච්ච මල් ටික දෝතින්ම අරන් අඩියක් ඉස්සරහට තිබ්බේ යන්න හිතාගෙනම නෙමෙයි ඇයට හිතුණ නිසැකවම ඔහු ඇයව නවතාවි කියලා. මිනේලි ඒ හරින් ඇය නතර වුණා එතනම. අයියේ මිනේලි ඔහු එතට හැරුණේ මද හිනාවකුත් එක්ක. ආයි අපේ අම්මට දුක් වෙන්න ඉඩ තියන්නේ නෑ මං. ආයිමත් මං ආදරය කරනවා. මියුරු ඒ ටික කියලා ඇයත් එක්කම ඉස්සරහට ගියේ වෙන කිසිම දෙයක් නොකියා. දෙන්නව ඈත තියලා දකිද්දී අසුන්ත මානෙල්වත් ඇතගෙන ඇවිත් ඒ දසුන ඇයට පෙන්නුවා. නාම හරි වෙලා තියෙනවා මානෙල්. අසුන්ත කිව්වේ මියුරුගේ මූණේ වෙනදට වඩා සැහැල්ලුවක් දැකලා. උඹට විශ්වාසද? අසුන්ත ඇහුවේ වික්ෂිප්තව. අනිවාර්යෙන්ම අපි ටිකක් බලන් ඉමුකෝ. මියුරු අම්ම ළඟට ආවේ කෙල්ල ඇගේ අම්මත් එක්කම මල් ටිකක් තරම් ගෙත ගියාට පස්සේ. අම්මේ ඇයි සුදු? අම්මා හිතුවේ මියුරු මේ කියන්න හදන්නේ මිනේලි ගැන අදහස වෙන්න ඇති කියලයි. ඔව් පුතා කියන්න. අම්මා කිව්වේ හරි බැරි ගැහිලා. මං වෙඩින් එක දවසට එන්නම්. එතකල් වැඩ වගේක් තියෙනවා. මං ගිහින් එන්නද ගෙදර? මියුරු අහනකොට අසුන්ත බැලුවේ පුදුම වෙලා. ඉතින් ළමයෝ තව දවස් දෙක තුනයිනේ වෙඩින් එකට. අම්මා අකමැති වුණේ නෑ මියුරු ආපහු යවන්න. මොකද අමුත්තක් ඇයට දැනෙන්න ගත්තා. බය වෙන්න එපා අම්මේ, මං ඉක්මනින්ම එනවා. මියුරු අම්මා ළඟ දන ඔබා ගත්තේ පුංචි දරුවෙක් වගේ. එහෙනම් හෙට මෙන්න බලන්න පුතා. එහෙම කියපු මියුරු ආපහු ගෙදර යන්න පිටත් වුණේ පහුවදා පාන්දර. මිනේලි දන්නෙත් නැහැ මියුරු ආයෙම ගෙදර ගියා කියලා. උදේ නැගිටිද්දී ඔහු පේන්නේ නොහිටපු හින්දා මිනේලි හිමීට අසුන්ත ගාවට කිට්ටුවට ආවේ ඔහු කොහෙද කියලා දැනගන්න අටියෙන්. ගුඩ් මෝනින් දුව. මෝනින් ආන්ටි. ඇය උත්තර දුන්නට ඇගේ දෑස් වටේම කැරකෙනවා කියලා අසුන්ත දැක්කා. කාව හරි හොයනවද දුව? වෙනසක් නැතුව අසුන්ත අහද්දි කෙල්ලට ලැජ්ජාවේ බැහැ. නැහැ ආන්ටි, මම මේ ලස්සන බැලුවේ ගාඩන් එකේ. කෙල්ල පැටලි පැටලි කියද්දී අසුන්තට හොඳටම පැහැදිලි වුණා කෙල්ල හොයන්නෙම මියුරුව කියලා. අපේ කෙනත් ගෙදර ගියානේ? අසුන්ත ඇඟට පතට නොදැනී වගේ කියද්දී මිනේලි ඇස් ලොකු කරන්න ඇදිහා බැලුවා. අයියා ගෙදර ගියාද? මිනේලි ඇහුවේ වේදනාවෙන්. ඒක අසුන්තටත් හොඳටම තේරුණා. එයාට ඔය වැඩ වගේක් තියෙනවා කිව්වේ හෙදින් එකට එයි. අසුන්ත එහෙම කියලා හිමින් සැරේ මිනේලිට කිට්ටු වුණා. ගෙදර යන්න ඕනි කිව්වට අදම යනවා කිව්වේ නෑනේ. එහෙත් ඉතින් මට කියලා යන්න මං කවුද එයාගේ? මිනේලි තනිවම හිතුවේ පසුතැවිලි සිතින්. දුව, අසුන්ත කතා කරුවේ මිනේලිගේ දෙවුරෙන් අල්ලලා ඇයව ඇගේ පැත්තට හරවගෙන. මං ඔයාගේ දෙයක් ඉල්ලන්නද පුතේ? අසුන්ත අහනකොට මිනේලි දෙගිඩියාවෙන් වගේ අසුන්ත දිහා බලන් හිටියා. මොකද්ද ආන්ටි? ඇය ගැහි ගැහි වගේ ඇහුවේ උකුරෙන්. පුළුවන් නම් මගේ පුතාගේ ළඟින්ම ඉන්න දුව. අසුන්ත කියද්දී මිනේලිගේ ඇස්වල කඳුළු පිරුණා. රහසින්ම ආපු කඳුළක් ඇගේ අවසරයකින් තොරවම ගලාගෙන ගියේ ඇත්තටම හිතේ ඇතිවෙච්ච සතුටට. මොකද මිනේලි මියුරුගේ ආදරයට ලෝභ වෙලයි මේ දවසට දෙකට හිටියේ. ඒකයි අසුන්තගේ වචනෙට කියන්නේ මොනවද කියලා මිනේලිට හිතා ගන්න බැරි වුණෙත්. හිතුව කතා නැත්තේ? ආයෙම අසුන්ත ඇහුවා. මට තේරෙන්නේ ආන්ටි මොනාද කියන්නේ කියලා. මිනේලි දිග හුස්මක් ගනිමින් කිව්වා. මගේ කොල්ලා හරි ආදරේ කරපු කොල්ලෙක් පුතේ ඔහොම හිටියට. අනේ මං අයියා ගැන එහෙම වැරදියට හිතුවේ නැහැ ආන්ටි. මිනේලි කම්මුල් දිගේ රූරලා වැටෙන කඳුළු පිටි අතලෙන් පිස ගන්න ගමන් කිව්වා. එයා මේ තරම් සැහැල්ලු වෙන්න ඉන්නවා මම මේ දැක්කෙත් කාලෙකින් දුව. අසුන්ත කිව්වේ වේදනාවෙන්. මේ දවස් දෙකට අයියා ගැන තීරුම් ගත්ත ඇන්ටි.
අයියා එක්ක ඉන්න අමාරු නැහැ. එයා කොහොම අයියව දාලා ගියාද කියලා මටත් පුදුමයි. මිනේලි කියාගෙන ගිය ඇගේ හිතේ ඇත්තටම තිබිච්ච හැඟීම අසුන්තර කෙල්ලගේ වචනවලට දැනුනේ ලොකු සතුටක්. ගිය අය ගැන නෙමෙයි මට ඕනේ, මගේ අයිසගේ සතුටින් තියන්න පුළුවන් කෙල්ලෙක්ව. දොව දැකපු ගමන් මට හිතුනේ මගේ පුතාට ඔයා තරම් හරියන දරුවෙක් තවත් නැහැ කියලයි. අසුන්ත කෙල්ලව බදාගත්තේ ඔය වචන ටික කියලා දැන් දෙන්නම අඬනවා. දැන් ඉතින් අසුන්ත දන්නවා මිනේලි නිසකවම මියුරුට කැමතියි කියලා. මියුරු කෙලින්ම ගෙදර නොගිහින් ගියේ ඔහුගේ කාර්යාලයට. එතන තිබුණු වැඩ වගයක් ඉවර කරලා මියුරු ගෙදර ගියේ ටිකක් දවල් වෙලා. ගේට්ටුව ළඟ වාහනේ නවත්තපු මියුරු දැක්කේ පුදුම දසුනක්. ඔහු ගේට්ටුවෙන් වාහනේ ඇතුළු කරලා ඒකින් බැස්සි තිගැස්මෙන් සුහස්න මියුරු දෙතොල් මැතිරුවා. ඔව් මේ ඇයමයි. සුහස්න මියුරු දිහාට දුවගෙන ආවේක පින්නේ. මියුරු අනේ. සුහස්න ඇවිත් මියුරෝ වැළඳ ගත්තේ හඬමින්. මියුරුට කර කියා ගන්න දෙයක් නැහැ දැන්. මේ මීට කීප දවසකට පෙර අමතක කර හදාගත් හිත. මියුරු හිටියේ චකිතයෙන්. ඒ හින්දමයි ඔහුගේ කට ගොළු වෙලා ගියේ. සුහස්න අතොරක් නැතුව වේදනාවෙන් නිකිබිඳිනවා. මියුරු හෙමින් නැව පසෙකට කරගෙන කතා කෙරුවා. ඔයා මේ මියුරුට හිතා ගන්නවත් බැහැ මේක. ඔහුට සිහි වුණේ මිනේලිව ඒ අහිංසක බැල්ම. ඇය නොදන්නවා වුණත් දැන් මේ හිත ඇයට බැඳිලා. මට වතුර ටිකක් දෙන්න මියුරු. ඇය අමාරුවෙන් කිව්වා. මියුරු ඇයව වත්තන් කරගෙන දොර ඇරගෙන ගිට ඇතුල් වුණේ අනතුරුවයි. සුහස්නව පසෙකින් වූ සිටේ වාඩි කරපු මියුරු දුවල ගිහින් වතුර වීදුරුවක් අරන් ආවා. ආබොන්න. මියුරු වීදුරුව ඇය වෙතට ලං කරමින් කිව්වා. එක හුස්මට වතුර වීදුරුව බීපු සුහස්න හුස්මක් ගත්තේ මියුරු දිහා තුති මුවින් බලලා. මට සමාවෙන්න මියුරු. අත් දෙක එකතු කරලා ඇය කිව්වේ මියුරුගේ දෙපා පාමුල වැටෙමින්. මියුරුට ඒ වේදනාව දරා ගන්න අමාරු වුණේ කාලයක් තිස්සේ ඔහු ඇයට දැඩි ආදරය කරපු හින්දයි. නැගිටින්න සුහස්න, නැගිටින්න. මියුරු ඇයව දෝතින් මල්ලලා නැගිට්ටුවේ ඇය අවසරයකින් තොරවම ඒ පපුවේ හිස තියාගත්තේ. මේ වෙන්නේ මොකක්ද? ඉදිරියට මොනව වෙයිද කියලා මියුරුට හිතා ගන්නවත් බැරි වුණා. මං දොර ගියා වැරදිලා, නුඹ අතරමඟ නැවතුණා. යළි ආවත් සොයා සෙවනක් සමා වෙනවද රත්තරා. කියන්න සුහස්න මොකද උනේ? මියුරු ඇහුවේ ඒ පුරුදු ලයන්විත හැඟීමෙන්මයි. සුහස්නගේ හදවත පත්තු වුණේ ඔහුගේ ආදරණීය බව දරා ගන්න බැරුව. ඇය මොහොතක් අඳුරු සලමින් ඉඳලා ආයමත් ඔළුව ඉස්සුවේ රතු වෙච්ච වේදනා බර ඇස් විදහා කුසට අතක් තියාගෙන. මට දරුවෙක් ලැබෙන්න මියුරු. සුහස්නගේ කටින් එහෙම පිටවෙද්දිම මියුරුට සුසුමක් හෙලුණා. ඔවුන් වෙන් වී දැන් වසරකට වඩා ගෙවී ගිහින් ඉවරයි. එදා මේ වචනේ ඇගේ මුවින් අහන්න බලාගෙන හිටපු අයුරු සිහිවෙලා මියුරුට ලොකු කලකිරීමක් ඇති වුණා. සුහස්න මේ කොහේද හස්බන්ඩ්? මේ මොහොතේ අහන්න ඕනේ නැති වුණත් මියුරු ඇහුවේ ඇයි ඉන්න වේදනාවෙන් බව දැනගෙන. ඒත් සුහස්න ගොළුයි. ඇය ඔහේ බලාගෙන හිටියේ ලොකු වේදනාවකින්. කතා කරන්න සුහස්න. මියුරු ඇහුවේ අසීමිත වූ වේදනාවක් හිතේ තෙරපෙද්දි. ඒක දිග කතාවක් මියුරු. සුහස්න කිව්වේ එච්චරයි. මියුරු තවත් වචනයක්වත් ඇගෙන් නොවිමසා පැත්තකට ගිහින් හිටගෙන ඈත බලාගෙන හිටියා. මන් දන්නවා මේක ඔයාට කරදරයක්. සුහස්න නැගිටලා ඇවිත් ඔහුගේ ගාව ඉඳගෙන අතක් අල්ලගනිමින් කිව්වා. මියුරු ඇය දිහාට හැරුණේ යමක් කියන්න. මකෙන් මොනවද වෙන්න ඕනේ? දැන් ඔහුට ඇයව ප්‍රතික්ෂේප කරලා එලවල දාන්නත් බැහැ. එහෙමයි කියලා ගෙදර නවත්ත ගන්නත් බැහැ. ඒ ඇස් දිහා බලන් මියුරුට මුකුත් කියන්න හිතුනෙත් නැහැ. කාලයක් තිස්සේ පුදුම ආදරයකින් බලපු ඒ මූණ දිහා තරහෙන් බලන්න මියුරුට හිතුනේ නැහැ මෙච්චර දෙයක් වෙලත්. සුහස්න මියුරුත් එක්ක ගොඩක් දේවල් කිව්වා. කොහොමත් කාලයක් තිස්සේ ආදරය කරලා වෙන් වෙලා ගියත් මියුරුගේ හිතේ ඇය ගැන තාමත් හැඟීමක් නොතිබුණා නෙමෙයි. තාමත් ඒ හිතේ ආදරයක් එසේ වෙතත් වෙන් කරන්න බැරි බැඳීමක් තිබුණා. ඒකයි මෙච්චර වෙලා ඇය කියන දේවල් මියුරු සාවධානව අහගෙන හිටියෙත්. එතකොට බබා හම්බ වෙන්න තව මාස 6ක් තියෙනවා. මියුරු ඇහුවේ ඇය දිහා නොබලමයි. මන්න මේ දරුවා නැති කරගන්න බෑ මියුරු.
සුහස්න එකි බින්දා මියුරු හැරුණේ කේන්තියෙන්. මම දැන් මේ ළමයා ඔයාට නැති කරන්න කිව්වේ නැහැනේ. මියුරුගේ කේන්තිය සුහස්නව ගොළු කරන්නට තරම් සමත් වුණා. අනේ මන් දන්නව මියුරු, මං එහෙම අදහසකින් කිව්ව නෙමේ දෙයනේ. සුහස්න හඬා වැටුණා. මියුරු ඇය දිහාවත් නොබල පසෙකට උනේ හිත දෙදරා යද්දී. මියුරු හිටියාද හවස් වෙද්දී ආයිමත් විවාහයේ පැවැත්වෙන ගෙදර යන්නේ. ඒත් දැන් සුහස්නව තනියම ගෙදර දාලා යන්නත් බැහැ. ඈව එක්කගෙන යන්නත් බැහැ. මියුරු කල්පනා කෙරුවේ මේ ගැන. බැරිම තැනකු තීරණයක් ගත්තා. මම ආපහු යන්න බලන් ආවේ. මියුරු කිව්වේ සුහස්නට කිට්ටු වෙලා. ඇය ඔහු දිහා බලාගෙන හිටියේ අසරණ විදිහට. මට ආව දාලා යන්න බැහැ තනියම. කමක් නැහැ මියුරු, මම ආවොත් එතන ඔයාට හොඳ නැහැනේ නේද? සුහස්න කිව්වේ වේදනාව හංගගෙන. ලෑස්ති වෙන්නකෝ මාතික යන්න. මියුරු එහෙම කියාගෙන එතනින් යන්න ගියේ සුහස්නට වචනයක්වත් කියන්න ඉඩක් නොතිව. මියුරු දුවායක් අරන් ඇවිත් ඇගේ අතේ තිබී ඊට පස්සේ. කාමරේ අල්මාරිය තාමත් ගැඳුම් වගේක් තියෙනවා. වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙලා ඉන්න. එහෙම කියලා මියුරු හැරෙද්දී සුහස්න හොගේ පිටිපස්සෙන් ගිහින් වැළඳගත්තේ කිමිදිමි. මට සමාවෙන්න මියුරු. සුහස්න කිව්වේ ලැතැවිල්ලේ. මියුරුට මහා හුඟක් ආදරය තිබුණා වගේම මහා හුඟක් දුකකුත් දැනුණා. අඬන්නට ඉන්නකෝ දැන්. මියුරු කිව්වේ ඇගේ හිස අතගාලා. ඇත්තටම සුහස්න දැන් ගොඩක් පසුතැවිල්ලෙන් හිටියේ. කවදාවත් මකන්න බැරි වේදනාවක් හිත ඇතුලේ පැසවද්දී සුහස්න මියුරුත් එක්ක ගෙයින් එළියට බැස්සේ ආයමත් පරණ මතකයන් අලුත් වෙද්දී. හිතන්න දේවල් ගොඩක් එන අතර මගට හිතේ තිබුණත් මියුරුනේ කිසිම දෙයක් ඉගන්න හිතේ නිදහසක් තිබුණේ නැහැ. මියුරුගේ හිතේ මේ වෙලාවේ දහසක් දේවල් උඩුතුවන්න ගත්තා. විටින් විට මියුරුට මිනිහෙකුගේ මූණක් නැවිලා පේන්න ගත්තා. දෙනවක් අතර මේ හදවත නැවතිලා වගේ කියලායි ඔහුට දැනුනේ. මියුරු යන අතර මග වාහනය නැවැත්වුවේ එකවරම. සුහස්න වික්ෂිප්ත වෙලා ඔහු දිහා බැලුවේ එතකොට. ඇයි මියුරු? ඉන්න මං ඉන්න කියලා මියුරු වාහනේ පැත්තකින් නවත්තලා ඒකෙන් බැහැලා යන්න ගියා. ටිකකින් මියුරු ආවේ දිවුලච්චාරුව කොටාගෙන. ආ කන්න. ඔහු දිගු කරද්දී සුහස්නගේ ඇස්වල කඳුළු පිරෙන වැඩි වෙලාවක් ගියේ නැහැ. පස තැවිලි මනසින් යුතුව සුහස්න දෝතින්ම ඒක අරගෙන පොඩ පොඩ අරන් රස බැලුවා. මේ ඔහුගේ හිතේ කාලයක් තිස්සේ තිබිච්ච පැතුමක් වුණත් අද ඔහු ඒ ඉටු කරන්නේ පිටස්තරයෙක් වගේ. සුහස්න ඒක රස විඳිමින් මියුරු දිහා වරෙන් වර බැලුවත් ඔහු ඉදිරියේම බලාගෙන වාහනේ ඉස්සරහට අරන් ගියා මිසක් ඇය දිහාට හැරුණෙවත් නැහැ. හරි පරිස්සමට වාහනේ අරන් ගිය මියුරු මිනේලිගේ ගේ ඉස්සරහ වාහනේ නවත්තද්දිම එතෙන්ට ආවේ අසුන්තා. වාහනේ ළඟට එද්දී අසුන්තගේ මූණ රතු වුණා. ඇය ඇගේ හිරිවැටෙද්දී එහෙමම රියදුරු අසුන පැත්තෙන් ගිහින් මියුරුට කතා කරුවේ කේන්තියෙන්. මොකද සුදු මේ නටන නාඩගම? අසුන්තගේ වචන සුහස්නගේ කන් වලටත් නැහුණා නෙමේ. අම්මේ මේ හඬක මං කියලා දේ ටිකක්. මියුරු අම්මවත් එක්කගෙන පැත්තකට කරන් කියන්න ලෑස්ති වෙතිමයි එතෙන්ට මිනේලි දුවගෙන වගේ ආවේ. ආව පින්නෙම මිනේලි නතර වුණේ ආගන්තුක රුව දැකලා. මියුරු වගේම සුහස්නත් එයා දිහාට හැරුණ එක ඇසිල්ලෙමයි. දැන් අසුන්තටත් කර කියා ගන්න දෙයක් නැහැ. ඇය මිනේලිගේ අතකින් අල්ලගෙන අපි අමුදුව කියලා ඇයත් එක්ක මෙතනින් යන්න හැරුණා. අම්මේ කියලා මියුරු කතා කළත් අසුන්ත නෙමෙයි හැරිලවත් බැලුවේ. යන අතරමඟ මිනේලි අසුන්ත දිහා බලලා ඒ කවුද ආන්ටි කියලා ඇහුවේ හිත දෙගිඩියාවෙන්. වෙන කවුද ඉතින්? හර නැටිච්චි තමයි සුහස්න කියලා අසුන්ත තරහෙන් කියද්දි මිනේලිගේ ඇතුල් හිත වේදනාවෙන් කීරි ගැහිලා ගියා. තව වචනයක් නොකියම මිනේලි දෙතොල තද කරගත්තේ ගොඩක් ලොකු සංවේගයකින්. හා ඒ ඇවිත් තියෙන මොනව කරන්නද දන්නේ මේකි. අසුන්ත කිව්වේ පිපිරි පිපිරි. මගේ කොල්ලව කාලා ඇවිත් තවත් මොනව කරන්නද දන්නේ. අසුන්තට කේන්ති දුකයි. ඒත් මියුරුට මුකුත් කියන්න විදිහක් නැහැ. කාලය විසඳුම් දෙන්නේ කියලා හිතුවත් ඒක අදම කනපිට හැරිලා. වේදනාව කොයිතරම් දරාගෙන හිටියද කියලා මතකවත් නැති තරමටම විඳවපු තරම අසුන්තට අමතක නැහැ. මියුරු සුහස්නත් එක්කම ගෙට ඇවිත් අසුන්තට ලඟුනේ මිනේලි මානෙලුත් එක්ක බලාගෙන ඉද්දිමයි. සුහස්නට වෙච්ච දේවල් හින්දා දැන් එයා ඉන්නේ ලොකු අමාරුවක අම්මේ. මොකද දැන් සුහස්නට බබෙක් හම්බ වෙන්න. මියුරු කියද්දී අසුන්ත බැලුවේ යක්ෂාවේශ වෙලා.
මට කියන්නේ ළමයා මගේ පරපරාවෙක් කියලා පිළිගන්නද? අසුන්ත කෑ ගැහුවා. අනේ අම්මේ ප්ලීස්, මේ වෙලාවේ සුහස්නට යන්න දැනක් නැහැ අම්මේ. මියුරු පුළුවන් විදිහට අම්මට තේරුම් කරන්න උත්සාහ කෙරුවා. ඒ තසුන්තට සුහස්නට සමාව දෙන්න පොඩ්ඩක්වත් හිතේ කැමැත්තක් තිබුණේ නැහැ. මිනේලි පැත්තකට වෙලා ඔහුත් ඇයත් දිහා බල බල දුක් වුණා. හිතේ දුක හංගගෙන අහක බලාගෙන ඉන්න මිනේලිට තවත් බැරි වුණා. සුහස්න මියුරු ළඟින් තප්පරයකටවත් ඈත්ුනෙත් නැහැ. මානෙල්ගේ හිත හොඳටම විඳිලායි තිබුණේ. මානෙල් හිටියෙත් පුදුම තරහකින්. අසුන්තටත් මානෙට මූණ දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ ඇත්තටම. මිනේලිගේ අහිංසක ඇස් රතු වෙලා තියෙන හැටි දැක්කම මියුරුටත් ලොකු වේදනාවක් ඇති වුණා. ඔයා ටිකක් ඉන්නකෝ, මං එන්න. එහෙම කියපු මියුරු සුහස්නව තනි කරලා මිනේලි හිටපු දිහාට පියවර තිබ්බේ මේ වෙලාවේ ඇය දුකින් ඉන්න බව ඔහුට වැටහිච්ච හින්දා. මියුරු එනකොටම මිනේලි ඔහුව මගහැරලා යන්න ලෑස්ති වුණා. මියුරු ඇගේ අතේ වළලු කරින් අල්ලලා ඇව නැවැත්තුවේ කිසිම දෙයක් නොහිතා. ඔහොම නවතින්න මිනු. මේ ඔහු පළමු වතාවටයි ඇව එලෙසින් ඇමතුවේ. මිනේලි විමතියෙන් දල්වගත්තු ඇස් දෙකින් ඔහු දිහා බැලුවේ ආපහු හැරිලා. ප්ලීස් අයියේ, අයියන්නම්. මිනේලි ලතවිල්ලෙන් කිව්වේ වෙත බලාගෙන. මේ වෙලාවේ සුහස්නට මාව ඕනේ මිනු. හිතින් මට මොකද අයියේ එක? හිතුවක්කාර විදියට කතා කරන්න එපා මිනු. චුට්ටක් හිතන්න. එයත් අසරණයි. ඒක අසරණකම නෙමෙයි අයියේ. ඔයාගේ ආදරේ. මිනේලි ඔහුගේ අත අතෑරලා යන්න ලෑස්ති වුණා. ඒත් මියුරුගෙන් ඒකට ඉඩක් ලැබුණේ නැහැ. මං අයියගේ කවුද අයියව මට කියන්න? මිනේලි ඇහුවේ පපුව හෝස් ගාලා දැවෙද්දි. ඔයා මගේ කවුද? ඒක කියන්න දැම්ම කල් වැඩි මිනු. ඒක වෙලාව ආවම මමම ඔයාට කියන්න. මියුරු. ඒ සුහස්න මිනේලි ගැස්සිලා ඒ මූණ දිහා බලාගෙන හිටියා. මියුරු තැරුණ එක පාරටම. ඇයි සුහස්න? මියුරු මිනේලිව අතෑරලා සුහස්න වෙතට හැරෙමින් ඇහුවේ එතනම ඉඳගෙන. සුහස්න හෙමින් ඔවුන් අතරට ආවේ මිනේලි දිහාම බලාගෙන. මිනේලි හෙමීට බිම බලාගත්තේ සුහස්න මියුරුට කිට්ටු වෙලා ඇය ඉදිරියේම ඔහුගේ අතක් අල්ල ගනිද්දි. මියුරුට මුකුත් හිතාගන්න බැරි වුණා සුහස්න හෙම කිරද්දි. ඒත් මියුරු දැක්කා මිනේලිගේ හිත හොඳටම අවුල් වුණා කියලා. ඇයි සුහස්න, ඔයාට මොන හරි ඕනද? මියුරු සුහස්නගේ අත පැත්තකට කරලා ඇහුවා. කම්මැලි මියුරු. සුහස්න කියද්දි මිනේලි වගේම මියුරුත් ඔළුව ඔසලා බැලුවා. කම්මැලි? මියුරු පුතුමෙන් ඇහුවා. ඔව්වනේ, එකම තැන ඉද්දි හරිම බෝරෙන් මියුරු. ඔයා දන්නවනේ මං එහෙම ඉන්න කැමති නෑ කියලා. එන්නකෝ අපි අර පැත්තට යමුකෝ ටිකක් කියලා සුහස්න මියුරුගේ අතකින් අදෙමින් කිව්වා. මියුරුට දැන් තවත් කේන්ති. මිනේලි එක්ක කතා කරලා ඇගේ හිත හදන්නම ඕනේ. හරි, ඔයා යන්නකෝ මං එන්න කියලා මියුරු සුහස්නගේ දිහාට හැරිලා අනික් පැත්තට හැරෙද්දි මිනේලි එතනින් ඉවත් වෙලා යනවා මියුරු බලාගෙන හිටියේ සන්තාපයෙන්. කවුද එයා? මේ සුහස්නට අයිතියක් නැති ප්‍රශ්නයක්. ඇයි? සුහස්නගේ ප්‍රශ්නෙට ප්‍රශ්නයක් මැහැව්ව මියුරු ආපහු හැරුණේ නළල මිරිකගෙන. මොකද්ද මේ වෙන්නේ? සුහස්න ආයෙත් මගේ ජීවිතේ මේ තියෙන එළියත් නැති කරයිද? මියුරු තනිවම හිතුවේ කම්පිත හදවතින්. කවුරු වුණත් ඒකව මට ඇල්ලුවේ නැහැ. සුහස්න කියද්දි මියුරු බැලුවේ ඇස් විසල් කරගෙන. පිස්සුද සුහස්නාට? මම මෙතන අම්මගෙනුත් බැනුම් අහගෙන ඔයාව තියාගෙන ඉන්නා. ඔයා මෙතන මේ විකාර කියෝනම? මියුරු ඉස්සර උනේ සුහස්න දිහාවත් නොබලමයි. කාලෙකට ඉස්සර ඔහුට ඇයගෙන් තොරව මේ ඇස් නොයන හොයන කෙනෙක් නොහිටිය තරම්. ඒත් දැන් හැමදේම වෙනස් වෙලා තාම ගත උනේ දවස් කීපයයි. මිනේලි ගැන හිතන්න ගද්දිම සුහස්න ආයමත් ඇවිත් මියුරුගේ ජීවිතය වෙනස් කරන්න අනිසි ප්‍රයත්නයක යෙදෙමින් ඉන්නවා. අනේ මල්ලි, මේ කට්ටියෝ ටිකක් සැලුන් එකට ගිහින් දාන්න පුළුවන්ද? මිනේලිගේ අක්ක ඇවිත් තහත්ති මියුරුට කොහොමත් මකරෙන්න බැරි වුණා. හරි අක්කේ. එහෙම කියපු මියුරු සුහස්නව නතර කරලා වාහනේ යතුරත් තරම් ඉස්සරහට ගියා. මිනේලි තවත් අරුණියන් දෙන්නෙකුත් එක්ක ඇවිත් වාහනේට ගොඩ වෙන්න ලෑස්ති වුණා. ඔයා ඉස්සරහින් නගින්න. එහෙම කියපු මියුරු මිනේලිට ඉස්සරහ දොර ඇරලා දුන්නේ ඇගේ ප්‍රතික්ෂේපයට ඉඩක් නොතිය. මට පිටිපස්සේ යන්න පුළුවන් අයියේ, ඉඩ තියෙනවනේ. ඇය කිව්වේ එහෙම. ඒත් මියුරු එකවරම ඇගේ අත්ගොබෙන් අල්ලලා
ඇව සීට් එකේ වාඩි කෙරුවේ අනෙක් තරුණියන් දෙන්නත් බීරාන්ත වෙලා බලාගෙන ඉති. මට ටිකක් කතා කරන්න ඕනේ වත් එක්ක. ඒ අතර මියුරු මිනේලිට විතරක් ඇහෙන්න කනට කරලා කිව්වා.